එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තවත් තියෙන්නේ දින දෙකක් පමණයි. මේ කාලය තුළ ඉතාම ප්‍රවේශමෙන් ඔබ කටයුතු කළ යුතුයි. එක් පැත්තකින් කොවිඩ් වසංගතය, අනෙක් පැත්තෙන් ක්‍රියානතුරු. කොවිඩ් වසංගතය තාම ලෝකයෙන් ඉවත් වී නැහැ. ඒ වගේම අපේ රටෙන් ඉවත් වී නැහැ. අපි අවුරුද්ද සමරන්නේ ප්‍රීති වෙන්න, විනෝද වෙන්න, සතුට ලබන්න. ඒ අතරතුර කොවිඩ් අපිට වැළඳුණොත් ඒ සතුට, ප්‍රීතිය සෑම දෙයක්ම අපෙන් තුරන් වී යනවා. ඒ නිසා ඔබ කරන ක්‍රියාකාරකම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. මේ දිනවල ඔබේ ගමෙන් පිට ප්‍රදේශවලට ගොස් නගරේ රැකියාව කර නැවත පැමිණි පුද්ගලයන් සිටින්න පුළුවන්. ඔවුන් අතර එක් කොවිඩ් ආසාදිතයෙකු සිටියහොත් එය ඔබේ ගමටම, ඔබේ ප්‍රදේශයටම පැතිරෙන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න, නිරන්තරයෙන් මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන්න. ඒ වගේම අත්සෝදා ගැනීම, අනිකුත් සෞඛ්‍ය පුරුදු සෑම විටම අනුගමනය කරන්න. ඔබ ඔබේ නිවසින් පිට, ඔබේ නිවසින් පිටතට යන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. පෙරේද පොලිස් මුලස්ථානයේ විශේෂ චක්‍රලේඛනයක් මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබුණා. සීලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත මේ ගැන දැනුම් දී තිබෙනවා. ඒ වගේම අවුරුදු සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් වෙනත් වර්ෂවල සිදු කෙරෙනවා. අවුරුදු උත්සව, තරග, නමුත් මෙවර ඒවා සිදු කළ හැකි සීමාවන්ට යටත්ව සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ පොලිසිය අවසරයක් නොමැතිව එවැනි කිසිම ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුයි. ඒ වගේම මේ ගැන අපි විමසිල්ලෙන් පසු වෙනවා. එමෙන්ම රියානතුරුවල වර්ධනයක් දක්නට ලැබෙනවා. කොවිඩ් වසංගතය එක් පැත්තකින්, අනෙක් පැත්තෙන් රියානතුරු. අද උදෑසන 6 අවසන් වෙච්ච පැය 24 කාලය තුළ රියානතුරු වලින් 13 දෙනෙක් මියගොස් තිබෙනවා. ඊයේ දින සිදු අනතුරු වලින් 6 දෙනෙක්, ඒ වගේම පෙරදින වල සිදු අනතුරු වලින් තුවාරකරුවන් ලෙස සිට ඊයේ දින තවත් 7 දෙනෙක් මියගොස් තිබෙනවා. මේ අතරින් වැඩි දෙනෙක් පදිකයින් 6 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. මේ ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපි අවුරුද්ද අවස්ථාවේදී එක් පැත්තකින් කොවිඩ් වලින් ආරක්ෂා විය යුතුයි, අනෙක් පැත්තෙන් රියානතුරක විඳිතීන් බවට පත් නොවි සිටිය යුතුයි. ඒ ඔබ සතුව තියෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් මේ ගැන අවධානය යොමු කරන්න, සෞඛ්‍ය පුරුදු වලට මුල් තැන දෙන්න, මුහුණු ආවරණ පළඳින්න, ඒ වගේම සෑම අවස්ථාවකදීම පාරේ ගමන් කිරීමේදී, පාර මාරු වීමේදී, වාහනයකට ගොඩවීමේදී, බැසීමේදී නිරන්තරයෙන් සෑම විටම මාර්ග ආරක්ෂක නීති අනුගමනය කරන්න. ඔබ රියදුරෙක් නම්, ඔබ යතුරුපැදිකරුවෙක් නම් සෑම විටම මාර්ග නීති වලට අනුගතව කටයුතු කරන්න. බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම අඛණ්ඩව අපි ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම යතුරුපැදිකරුවන් විශේෂයෙන්ම මේ ගැන අවධානයෙන් යුතුව කටයුතු කළ යුතුයි. බීමත් රියදුරන්ට අමතරව මත්ද්‍රව්‍ය ලබාගෙන යම් රියදුරෙක් වාහන පදවනවද, යතුරුපැදි පදවනවද, මේ සම්බන්ධයෙන් අපි විමසිල්ලෙන් පසු වෙනවා. ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද කොවිඩ් වලින් තොරව, රියානතුරු වල විද්‍යුතින් බවට පත්වීමකින් තොරව සමන් ලෙස ඉල්ලා සිටිනවා.